අද දවසේ අපි උත්සාහ කරන්නේ මේ දුරදෝන මිනිස්සු නමින් කිසියම් විදියකට පෙරදෙන විශ්වවිද්‍යාලයේ මේ ශාස්ත්‍ර පීඨයේ ඉන්න කීප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ වෙච්ච දැනට මේක කිසියම් විදියකට වැඩ කීපයකින් වියත්වමින් තිබෙන බොහොම කුඩා කවයක්. එතකොට මේ කවෙන් තමයි මේ කියන කාරණාව ඉස්සෙල්ලාම අපි ආරම්භ කරමු කියන කතාබහට ආවේ. මේ දුරදෝන මිනිසුන් නමින් අපි ආරම්භ කරපු මේ කවිය ප්‍රධාන පරමාර්ථය බවට පත් වෙන්නේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය ප්‍රදාන කරගෙන විශ්වවිද්‍යාලයේ අනෙක් පීඨවලට ව්‍යාප්ත වෙන විදිහට කිසියම් විදිහකට සමාජීය පසුතලයක් නිර්මාණය කරන්න. එතකොට ඒක ඇතුළේදී සාහිත්‍ය රසවින්දනය වගේ ක්ෂේත්‍ර ඊට අමතරව කිසියම් විදිහකට ලංකාවේ අධ්‍යාපනික ගැටලු වලට අපිට කරන්න පුළුවන් මැදිහත් වීම සඳහා කිසියම් විදිහට සමාජමය දායකත්වයක් ආදි වශයෙන් මේක යම් තරමකට ඉදිරියට පුළුල් වෙවි. ඊට අමතරව විශේෂයෙන්ම පෙරදෙන විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉන්න අපේ හැමෝගෙම කිසියම් විදිහකට ශාස්ත්‍රීය දියුණුව හදන්න නැත්නම් ශාස්ත්‍රීය අධ්‍යාපනික පසුබිමක් හදන්නත් කිසියම් විදිහකට කාලෙකදී මේ සංගම් මේ සංවිධාන කිසියම් විදිහකට ඉදිරියට වැඩ කරා. අපි මේ අද කරන වැඩේ ඒකේ පළවෙනි පියවර මේක ඉස්සලම කරන්න හිටිය අපේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාර්යවසම් ඇතුළතුමා. නමුත් එතුමාට ඉතා හදිසි සහ නොවැළැක්විය හේතුවක් නිසා එතුමාට මේ වැඩසටහන සඳහා සහභාගී වෙන්න බැරි වෙනවා. නමුත් ඒ කිසිම අඩුපාඩුවක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. මේ කියන සිද්ධිය සිද්ධ වෙච්ච ගමන්ම අම්පාරේ ඉතාම ප්‍රවීණ පද්‍ය රචකයෙක් ඒ වගේම නම කතාකරුවෙක් ඒ වගේම පුවත්පත් කලාවේදියෙක් වෙච්ච ගයාන අබේසිංහ මහත්මයාගේ ආරාධනාවෙන් ඊළඟට අපේ ප්‍රවීණ විචාරක සිසිර ගමගේ මහත්මයාගේ ඇරයුමෙන් අපිට හම්බුණා ඊට නොදෙවිලි සම්පත්දායකෙක්. ඒ තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිහිඹිය හෙට්ටි අපේ ඇදුරතුමා. එතුමාගෙන මූලික හැඳින්වීමක් කරන්නම්. මම මේ කාරණාවට එන්නේ ඉස්සෙල්ලා සර් මම හිතන්නේ ලොකුවට එහෙම සර් ගැන කියනවට කැමති කෙනෙක් නෙවෙයි. සර්ගෙන් මම ඊයේ කතා කරද්දිත් එහෙම ලොකුවට මම විස්තර දුන්නේ නැහැ. මම මේ මගේ කියවීම තමයි මම අද සර්ගේ පූර්ණ කවිදයට කරන්න හදන්නේ. සර් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තමයි එතුමාගේ විශේෂඥ දැනුම ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඇත්තටම එතුමා ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ එතකොට ආර්ථික විද්‍යාව තමයි එතුමාගේ විෂයපතේ බවට පත් වෙන්නේ. එතකොට කවියක් ගැන කතා කරද්දී සින්දුවක් ගැන කතා කරද්දී ඕනෑම කලාවක් සම්බන්ධයෙන් කතා කරද්දී කිසියම් විදියකට සිංහල අධ්‍යනාංශයේ කෙනෙක් ඒක ගැන කතා කරනවා ගුවාම අපිට ලොකුට ඒක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද ඒක එයාලගේ වපසරිය නේද? නමුත් සාමාන්‍ය ආර්ථික විද්‍යාව වගේ විෂයක් ගත්තාම ඒකේ අර సౌందర్య සස්වාදයේ කියන දෙදස ආවරණය කරන්නේ නැහැ. එතකොට එහෙම වෙලා මෙතුමා පාන හරඹ ටිකක් චිත්තාකර්ෂණීය ඒවා. මට කියා ගන්න ඕනේ නන්දසිරි සර් මේ සඳහා සම්බන්ධ වෙන්නේ එතුමාගේ సౌందర్య පිළිබඳ නැත්නම් කලාව පිළිබඳ නැත්නම් සාහිත්‍ය පිළිබඳ එතුමාගේ තියෙන දැනීම සහ කියවීම කියන කතාව මූලික කරගෙන. මම කියවන්නේ නන්දසිරි සර් කිසියම් විදිහකට කාලෙක ඉඳලා සමාජගත කරන්න උත්සාහ කරන කිසියම් විදිහකට එතුමාගේ කවි ආශ්‍රයෙන් පළ කරන කාරණා ඉතාම ගැඹුරු සහ එමෙන්ම හරිම චිත්තාකර්ෂණීය දේවල්. කවියකට පුළුවන් මිනිස්සුන්ගේ ආත්මය කිසියම් විදියකට අමුතු විදියකට හදන්න. නැත්නම් අපි කියන විචාරාත්මක විදියට මිනිස්සුන්ට හිතන්න ලොකු ප්‍රවේශයක් දෙන්න පුළුවන් අපිට කවිය මගින්. නන්දසිරි සර් කාලෙක ඉඳලා මේ වැඩේ මාර ලස්සනට කරනවා. මම මේ ටිකක් ෆෝමල් භාෂාවෙන් ඉන්ෆෝමල් භාෂාවකට එනවා. සර් හරි ලස්සනට මේ වැඩේ කරනවා. මම පුංචි උදාහරණ කීපයක් දෙන්නම්. සර් හරියටම අහුවෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රවේශයකට. සර් එක කවියක් ලියනවා මේ කාලෙකට ඉස්සෙල්ලා. මේ කොරෝනා ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතාම සුලභ මාතෘකාවක් විදිහට කෙනෙකුට දකින්න පුළුවන් වුණා මේක ඇතුලේ තියෙන කාරණාව එච්චර සුලභ නැහැ. ගෙදර වැඩ නොකළට අනේ ටීචර් ගැහුවට බොරුවක් නොවේ මම කිව්වේ ගෙදර වැඩ කළ බව මේ පොතේ නැතිවට. ගෙදර වැඩ නොකළට අනේ ටීචර් ගැහුවට බොරුවක් නොවේ මම කිව්වේ ගෙදර වැඩ කළ බව මේ පොතේ නැතිවට. පොතේ නැහැ. බත්තුයා පාන්තර ජාමෙට මුල් බැඳ යවා තාත්තගේ හේනට මල්ලිත් කිරිපොවා නිදිකොට මගේ බෝනික්කා තියා තනියට මිදුලත් අතුගාලා බාගෙට මලකුත් තියා අම්මගේ සොහොනට ගෙදර වැඩ ඔක්කොම කරලා මං ආවි අකුරට. මේ කිසියම් විදිහකට කොරෝනා ඛේද වාචකය ගැන එතුමාගේ කවි. අනික තමයි මං සර්ගේ දකින මාරම ලස්සනම කාරණාව තමයි සර් සාමාන්‍යයෙන් අපි දන්න ඉතිහාස කතා. අපි දන්න කතා ප්‍රවෘත්ති සර් දකින්නේ හරි අමුතු විදිහකට. අපි ඉස්සරහට ගෙන්නේ හරිම අමුතු විදිහකට. උදාහරණයකට මේ කවිය ගන්න. සමුදුරේ සද්දිනක් පීනම් පුතෙක් සිය මව කර තියන් පොතක ඇත අම්මා කියූ වග පුතේ දවසක පුදුමයක්. පුතේ මාහැර තනිව පීරා නුඹේ පණනල රැකගනින් දහස්වර අම්මා කියන්නේ නැති පොතේ නැති වටේ වද. මේ මං හිතන්නේ අර පුතා අම්මව කර තියාගෙන එන ජාතක කතාව තමයි සර් ගන්නේ.
හැබැයි ඒ ජාතක කතාවේ නැති එක කාරණාවක් තමයි සෝලු පණ. පුතේ මාහර තනියම පීනන්න ඔබේ පණලා රැකගනි. දහස්වර අම්මා කියන්නේ නැති. පොතේ නැති වටේ වදා. තවත් ලස්සන කතාවක් තියෙනවා මේ. මේස ළඟදිම ලියපු කවියක් මේකත්. උසද ඉජිකුළු පවුව දන්නේ ගල් වලේ කළු ගල තරම්. නුඹේ කමේ එල්ලි ගල විදින නුඹ පොඩි මකුළුවෙකුට තරම්. මේ තාත්ත කරන්නේ අර ගල් කඩන රස්සාව. පිපිරනා ගල් හිසට ආවොත් තව ගලක් මතු වේද කොහෙන්? හැබැයි තාත්ත වැඩ කරන ගල් වලේ උඩ තියෙන ගලක් පෙල්ලලා ආවොත් පොළවෙන් මතු වෙන්න ගල් නැහැ. මොකද තාත්තා බුදු වෙලා නැහැ. අර එල්ති ප්‍රාතියන් හරි නැහැ තාත්තා. ඒ නිසා මේ කතකිය ප්‍රාර්ථනා කරනවා අපච්චියේ නුඹ බුදු නොවි අනේ දෙව් දත්තර දෙන්න. ඒ නිසා ආරාධනා කරනවා අපි ශීරකින් නැති තැන නැති කතාව. අනේ අපච්චිට දෙව් දත්තර වෙන්න ඔයා බුදු වෙන්න බං. ඇයි බුදු වුණාම මොන කියන්නේ? ගල ආවොත් තත්ත නැති වෙන. ඒක නවත්ත ගන්න බෑ. මේක මගේ વિચાર ප්ලැට්ෆෝම් එක නෙවෙයි. මම කතා කරන්න ඌමනා නැහැ මං හිතන්නේ. මට ඌමනා කියලා ඇත්තටම සර්ට අමුතු ඇහක් තියෙනවා. අමුතු ඇහක් සමාජගත කරන්න උත්සාහ කරනවා. මං හිතනවා අද දවසේ අපිටත් ඒ ඇහි කොටසක් නැත්නම් ඒ දෘෂ්ටි කෝණේ අපිට හම්බ වෙයි කියලා. ඒ කණ්ණාඩි දෙක අපිට හම්බ වෙයි කියලා. මං හිතනවා වැඩි කාල වේලාවක් ගිහිල්ලා අපි විවෘත කරලා දෙමු. මේ ආරාධනාව තම ගෞරවයෙන් කීවි හිටි සර් ඔබතුමාටයි. සුවදායක සැදෑ භාගයක් වේවා සියලු දෙනාටම. අහම්බෙන් ලැබුණු ආරාධනාවක් කොන්දේසි විරහිතව මට පිළිගන්න සිද්ධ වුණා. මොකද ආරාධනාව ලැබුණේ බැහැ කියන්න බැරි පුජ්‍යලේක හරහා. ඒ තමයි මගේ කල්යාණ මිත්‍ර ප්‍රවීණ විචාරක සිසිර ගමගේ මහත්මයා. සිසිර ගමගේ මහත්මයා පෙරදෙනේ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක් මගේ මතකේ හැටියට. ඒ වගේම මමත් පෙරදෙනේ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක්. ඒ නිසා මම බොහොම ආඩම්බරෙන් දැන් ඔයාලා පසුබිමෙන් දකින සරච්චන්ද්‍ර වල ළඟ ඉඳගෙන මේ කතාව කියන්නේ. ඉතින් මට නිමේෂ් කතා කරනකොට ඇත්තටම මම නිමේෂ් අඳුරන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් පෙරදෙනේ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ආරාධනාවක් මම ප්‍රතික්ෂේප කරන්නේ බොහොම කලාතුරකින්. මොකද පෙරදෙනේ විශ්වවිද්‍යාලය තමයි මගේ සාහිත්‍ය ජීවිතේ ගොඩක් තැන් නිර්මාණය කරපු තෝතැන්න බවට පත් වුනේ. ඔබ ඔය භූමියේ සරපු ප්‍රමාණය ගත්තොත් ඊට වඩා මං හිතන්නේ මම දහස් වාරයක් ඔය භූමියේ ඇවිදලා තියෙනවා. ඒ වගේම ඔය භූමියේ තියෙන ගස් ගල් සඳලුතල සිංහහිස් පුන්කලස් මේ සියල්ලම මගේ කවි පහස විඳලා තියෙනවා කියලා මට හිතෙනවා. ආරම්භයේද මම මේ අද මට කතා කරන්න දුන්නු තැනට යන්න කලින් මම මේ පේරාදෙනියේ මතකය මොහොතක් අවදි කරන්න කල්පනා කළා. මං හිතනවා මෙතන අපිට සමන් දෙන දරුවන් විශාල ප්‍රමාණයක් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨේ නැත්නම් ආර්ට්ස් ෆැකල්ටියේ දරුවන් කියලා. ඔයාලා විශ්වවිද්‍යාලයට එනකොට අර වෙනද තිබුණු නවක වදය දැන් දකින්න නැතත් ඒ පිළිබඳව කිසියම් හෝඩුවාවල් ශිෂ්‍යෙක් විදියට ඔබ දන්නවා. ඉතින් අපි ඉන්න කාලෙත් ඔහොම දේවල් තිබුණා. එක දවසක් අත්තනායක එම් හේරත් අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා දේශන ශාලාවට එද්දි ඔය ආර්ට් තියටර් එකේ කලාගාරයේ තමයි දේශනය තිබුණේ. ඉතින් මාව ජ්‍යෙෂ්ඨ උත්තමයන් විසින් අපි කියන්නේ ස්වේච්ඡාවෙන් මටම හිතිලා ගිහිල්ලා කවියක් කියකින් ඉන්න වෙලාවේ තමයි ආවේ. ඉතින් ඒ කවිය මට මතක් වෙනවා මුලදීම. ඒක මේ මගේ අලුත්ම කවි පොතේ මම ඒක ඇතුල් කරලා තියෙනවා මතක සටහනක් විදිහට. ඒක මට මතක් වුණා. ඉතින් මම කියනවා අද මෙම සබාවම රජ මෙදු ප්‍රක සිරියයි කොල්ලනි නුඹට සේනා අතිපත්ති දුරයයි ඇල්මැති ගැහනු ළමයින් මල් පෙති පරයයි මම මහරජුයේ මේ මගේ අන්තපුරයයි. ඔය අර රැග් සීසන් එක ඇතුලේ කියපු පේරාදෙනිය කලාගාරයට හිච්ච කවියක්. රැග් සීසන් එක ඉවර වෙලා තියෙනවානේ මේ සෝෂල් එක. සෝෂල් එක කියන එකට මට හොඳ අදහසක් ආවා. ඒක තිබුණේ ඌස් වලේ. එතකොට අර සෝෂල් එක දෙන්නේ අපි විශ්වවිද්‍යාල පද්ධතියට පරිණත වුණාට පස්සේ. පරිණත වෙනවා කියන්නේ වැඩි විය පැමිණිලා. ඒ නිසා මම දැක්කා මේක මේ ශිෂ්‍යයන්ගේ වැඩි විය පැමිණීම. එතකොට මේ වැඩිවිය පැමිණි යුවතියකගේ ඊළඟ අදියර ඊළඟ උත්සවය තමයි විවාහ උත්සවය. ඒක තමයි කොන්වකේෂන් එක, උපාධි ප්‍රදාන උත්සවය. එන්න මේ දෙක එකතු කළා
මට එදා කවියක් කියුණා. මොකද්ද? එකක් මගේ මේ පොතේ ලිය තියෙනවා. ඒකයි මම කියන්නේ. ගන්නේ උපාදීය සිවසරක් හිඳය මංගල දිනය එදිනය සලකනු හොඳය වැඩිවිය පැමිණි බිඳ තුන් මාසෙක වදය සිතතර කඩේ කිලි මංගල්ලය අදය මම කියන්න ඕනේ නැහැනේ සිතතර කඩේ කියලා කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ට්ස් ෆැකල්ටිය ඔය කියන පරිවාසකාලේ හඳුන්වන්න ඕන විදිය ඉතින් ඒ මතකයත් එක්ක මට කියන්න ඕනේ පේරාදෙණිය දරුවෝ මට නුහුරු නුපුරුදු අය නෙමෙයි මේ සම්බන්ධතාව නිසා පෙරදිනේ විශ්වවිද්‍යාලේ මම අවුරුදු 6ක් 7ක් වගේ කාලයක් ඉඳලා තමයි රුහුණ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්නේ. හොඳයි. දරුවනේ මම මේ මාතෘකාව ගැන කතා කරන්න කියලා මට කියනකොට මට ප්‍රශ්නයක් මතු වුණා. මොනවද කතා කරන්නේ? අද පළවෙනි වැඩසටහන කියලා තමයි කිව්වේ. එතකොට මම ඇහුවා මම කතා කරන්න ඕනේ මේ කාව්‍ය ශාස්ත්‍රය නැත්තම් කවියේ තියෙන ශිල්පීය ලක්ෂණ සම්බන්ධයෙන්ද කියන එක. මනතන් ඡන්දස් අලංකාර මේ වගේ දේවල්ද කියන එක. ඉතින් මට නිමේෂ් කිව්වේ එහෙම දේවල් නෙමෙයි අවශ්‍ය වෙන්නේ කියලා. එහෙම වුණා නම් මම පැරණි සංදේශ සහ පැරණි කාව්‍ය යොදාගෙන තමයි මේ කතාව කරන්නට ඕනේ. ඊළඟට මම අහුවා මේ කවි හදන හැටි. ඒ කියන්නේ උපමා රූපක ගලපන හැටි, අපූර්ව වස්තු නිර්මාණය කරන හැටි, ඊළඟට උත්ප්‍රාසය අනුත්ප්‍රාසය කවියට එකතු කරන හැටි මේ වගේ ශිල්පීය කාරණා සම්බන්ධයෙන් කතා කළ යුතුද කියලා. ඉතින් නිමේෂ් කිව්වේ එහෙම දෙයක්වත් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ කියලා. එහෙමනම් මම හිතුවේ වෙන කොහෙන්වත් කවි හොයන්නේ නැතුව මගේ කවි ආශ්‍රයෙන් ඒ කාරණේ පැහැදිලි කරන්න. මේ දෙකම නොවන නිසා ඔහු කතා කළේ මට කවි පන්ති කිහිපයක් යොදාගෙන යම් ආකාරයක සාකච්ඡාවක් මේ කවිය රසවිඳීම සම්බන්ධයෙන් කරන්න කියලා. ඒක නිසා මම අද දවසේ කතා කරන්න මගේ නොවන කවි පන්ති කීපයක් තෝරගත්තා. ඒ කවි පන්ති කීපේ තෝරගන්නකොට මම ඊටාම හදිස්සියෙන් තෝරගත්තේ. ඒ නිසා මගේ මතකයේ තිබුණු කවි පන්ති කීපයක් තමයි මම අද ඔබත් එක්ක බෙදා හදාගන්න යන්නේ. ඒ වගේම අර කවියක් එකවරම ඇහිලා රසවිඳිනවට වඩා ඊට කලින් ඇහිලා තියෙනවා නම් හොඳයි කියන පදනමින් මම ටික දෙනෙක් දන්න කවි කීපයක් අද තෝරගන්න කල්පනා කළා. ඉතින් මම සන්තෝෂ වෙනවා මේ අපේ සිසිර ගමගේ මහත්මයාත් මේ සංවාද මණ්ඩපේ ඉන්නවා. මම හිතන්නේ එතුමා පස්සේ හඬ අවදි කරයි. මොකද මම කවි කිව්වට කවි ලිව්වට එතුමා වගේ දක්ෂ විචාරකෙක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ එතුමා යම්කිසි තැනකදී මේ සාකච්ඡාවට සම්බන්ධ වෙයි කියලා. ඔහු තෝරගෙන තිබුණේ මේ කවියේ මානව හිතවාදී ලක්ෂණ පිළිබඳව අදහස් ටිකක් දක්වන්න කියලා. ඉතින් ඇත්තටම මේ කවිය විශාල සමාජ මෙහෙවරක් කරන්නට පුළුවන් කලාංගයක්. ඒ වගේම සමාජයේ ඕනෑම තරාතිරමක ඉන්න කෙනෙකුට දැනෙන විදියට භාවිතා කරන්න පුළුවන් කලාංගයක්. ඒ වගේම සමාජයේ තියෙන දුක්ඛ දෝමනස්යන් පිළිබඳව, ඒවායින් තැළෙන පොඩි වෙන පීඩාවට පත්වන මිනිසුන් පිළිබඳව සහකම්පනයක් ඇති කරවන්න සමත් කලා මාධ්‍ය. ඒ වගේම සමාජයේ සැඟවිලා තියෙන දුර්වලතා උඩට ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් කලා මාධ්‍යය. බොහෝ වපසරියක් ආවරණය කරන්න පුළුවන් කලා මාධ්‍යයක් තමයි කවිය කියන්නේ. මට මුලින් මතක් කරපු මේ මානව දයාව සම්බන්ධව යම්කිසි අදහස් ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් කවි කීපයක් මම තෝරගන්න කල්පනා කළා. මම මුලින්ම තෝරගත්ත දරුවනේ ඉලක්ෂ ජයවර්ධන කියන වර්තමානයේ ඉන්න තරුණ කවියෙක්, දක්ෂ කවියෙක්ගේ කවි සංකල්පනාවක්. මම දැක්කා පේරාදෙණිය කලාගාරයේ ඇවිල්ලා එතුමා දේශනයක් කරන අවස්ථාවක වීඩියෝ කීපයකුත් මේ මෑතකදී. එතුමා වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්. කඩා වැටෙන තරුවක් කියන කවි පොත නිසා තමයි අපි ඉලක්ෂ ගැන කතා කරන්න පටන් ගත්තේ. ඉතින් මම තෝරගත්තා මුලින්ම ඔහුගේ දුවගේ චිත්‍රය කියන කවිය. ඒ කවියේ කියවෙන්නේ වෙර ළඟට ගිහිල්ලා අඳින චිත්‍රයක් පිළිබඳ. දුවගේ චිත්‍රය. සැඳෑ කලක තමයි මේ චිත්‍රය අඳින්නේ. මේ චිත්‍රය තාත්තයි දුවයි ගිහිල්ලා වෙර ළඟ ඉඳගෙන තමයි අඳින්නේ. දුවට තාත්තා කියන
වදන් තමයි මේ කවිය තුල ලියවිලා තියෙන්නේ. ඔහු කියනවා අහසකට ලස්සනම ගෑවමයි දම්පාට හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බහැරෑට. දුවට කියනවා දුවේ අහසට දම්පාට ගෑවම තමයි ලස්සන. අපි හඳකුත් අඳිමු. ඇයි හඳක් අඳින්නේ? මේ හඳ නැතුණහම රෑ කියන එක පෙන්වන්න විදියක් නැහැ. රෑට නැතුවම බෑ හඳ. දුවේ නුඹ දන්නවද දුරයි හඳ හාවාච අඳින්නට ඕන නැහැ. ඒ නිසා ආවාච. හඳේ ආවාට තියනවා. හැබැයි දුවේ ඒක අපි නැදිමු. මොකද දුර නිසා ඒක පේන්නේ නැහැ. දැන් බලන්න මේ මේක යටින් කියවනවා තව කතාවක්. ඒ තමයි මේ හඳේ තියෙන සුන්දරත්වයට වඩා කටුක යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය ඉගෙන ගන්න දුවේ ඔබ තාම පුංචි වැඩි. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් අමතක කරමු. චිත්‍රයට නගද්දී එකලගින් ඇඳාට අහස සයුරට දුරයි බර වැඩි මය දූට. දැන් චිත්‍රයක් අඳිනකොට අපි අහසයි පොළවයි එකතු වුණා වගේ තමයි අර සිතිජේ රේඛාව අඳින්නේ, මුහුදේ කෙළවර අඳින්නේ. හැබැයි දුවට කියනවා ඒක දුවේ හරි දුරින් තියෙන්නේ, ඒක උඹට කියලා දෙන්න තරම් ඒක බර වැඩි. ගගනතේ මායිමේ නුඹ ඇඳපු වවුලාට ළඟින් තව කෙක් අඳිමු තනිය හොඳ නෑ ඌට. දැන් හැන්දෑවේ දර්ශනයක් අඳින්නේ. ඒ නිසා ගගනතේ ගගනතේ අහසේ අහසේ අඳිනවා දුව වවුලෙක්. තාත්තා කියනවා පුතේ මේ ඌට තනිය හොඳ නෑ. ඒ නිසා අපි තව එකෙක් අඳිමු. දැන් මේ කියන්නේ ඇත්තටම මේ වවුලා ගැනම නෙමෙයි, මේ දරුවට දැනෙන තනිකම දරුවා තනියෙන් තියන්න හොඳ නෑ. ඒ නිසා අපි තව එකෙක් අඳිමු කියලා යෝජනා කරනවා. ඊළඟ අවසාන කොටස තමයි මේ කවිය ඇත්තටම කූට ප්‍රාප්තිය තියෙන්නේ. ටීචර් ලකුණු දෙයි නොවෙම්බිය සංඛාව. දැන් හරිම ලස්සනයි බෙරළ ළඟ හැන්දෑව. දැන් මොකද හඳත් ඇඳා, ඊළඟට වවුලු දෙන්නෙකුත් ඇඳා, දම්පාට ගෑවා. දැන් චිත්‍ර ලස්සනයි. ඒ නිසා තාත්තා මේ දරුවා සනසනවා බය වෙන්න එපා, දැන් ටීචරුත් වාට ලකුණු දෙයි හරි ලස්සනයි වාගේ බෙරළ ළඟ හැන්දෑව. ඒ වෙනකොට තාත්තා පොඩි යෝජනාවක් කරනවා. මොකද්ද? චිත්‍රය අපි නොඇඳීමු, දුවේ අපි දෙන්නාම. අහසත් ඇඳා, බලාකුළුත් ඇඳා, සිටිජියත් ඇඳා, අර වවුලු දෙන්නත් ඇඳා. හැබැයි දුවේ මේ අපි දෙන්නව අපි අඳින්නේ නැතුව ඉමු. ඇයි එහෙම තාත්තා යෝජනා කරන්නේ? අන්න එතන තමයි අපට ඒ සංවේදනය දැනෙන තැන. බලන්න, චිත්‍රය අපි නොඇඳීමු, දුවේ අපි දෙන්නාව. එහෙම වුණොතින් ළමයි කොයයි නුඹේ අම්මාව. එහෙම වුණොතින් ළමයි කොයයි නුඹේ අම්මාව. අපි දැන් ඇන්දොත් දුවේ අනිවාර්යෙන් මොකද වෙන්නේ? ළමයි අහනවා කෝ අම්මා කියලා. ඔන්න ඔතන තමයි මේ කවිය අපිට දැනෙන තැන. බලන්න කවියා කොතනකවත් කියලා නැහැ මේ දරුවගේ අම්මා නැති බව. එක්කෝ මේ අම්මා මිය ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාත්තයි දුවයි තනි කරලා අම්මා වෙන විවාහයක ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඒ කවර හේතුවක් නිසා හරි අම්මාගේ රැකවරණය දුවට නැහැ. හැබැයි තාත්තා නිතරම උත්සාහ කරනවා දුවට ඒ අඩුව තියෙන බව දුවගෙන් වසන් කරගන්න. ඒ නිසා තාත්තා කියන්නේ අපි දෙන්න නැඳිමු. දැන් නියත වශයෙන්ම තාත්තා දන්නවා පන්තියට මේ චිත්‍රය අරන් ගියහම තාත්තයි දුවයි ඇන්දොත් ඊළඟ ප්‍රශ්නේ තමයි අහන්නේ ගුරුතුමිය සහ යාළුවෝ කෝ අම්මා කියලා. ඒක වළක්වන්න තමයි ඔහු මේ යෝජනාව ගේන්නේ. ඉතින් බලංග කවියක් වුණහම තියෙන්න ඕනේ මේ ධ්වනි ගුණය. මේ කවියා මවගේ මරණය හෝ මවගේ වියෝව ගැන නොකිය මේ දුව සහ තාත්තා යොදාගෙන මේ චිත්‍රය ඇතුලේ ඒ සහකම්පනය අපි තුල ඇති කරවන්න කොයිතරම් සාර්ථක වෙලා තියෙනවද කියලා හිතලා බලන්න. ඊට අපි තව ටිකක් එහාට යමු. මෙන්න මේ කවිය මම තෝරගත්තේ වෙනත් පැත්තකට ඔබ ගෙනියන්න. මේකත් මේ ජනප්‍රිය කවියක්. මම ජනප්‍රිය කවි තෝරගත්තේ කලින් කිව්ව වගේම අර පළමු වතාවට අහන කවියකට වඩා ඔබ දන්න කවියක් ආශ්‍රයෙන් යමක් කතා කරනකොට ඔබට ඒක දැනෙන ප්‍රමාණය වැඩි. මේක ලියන්නේ රුවන් බන්දුජීව කියන වර්තමාන කවි පරපුරේන දක්ෂ කවියෙක්. ඔහුගේ මීළඟ මීවිත කියලා රුවන් බන්දුජීවගේ කවි පොතේ මට මතක විදියට පළවෙනි කවිය එන්නට ඕනේ. ඔව්, සැලලිහිනියෝ නුඹට කොහොම සතුටක් ඇද්ද. මෙන්න මේ කවිය අර අප තුල සහකම්පනය ඇති කරනවට අමතරව ගැඹුරු අභ්‍යාසයක යෙදෙමින් ගැඹුරු සමාජ විවරණයක් කරන කවියක්. ඉතින් මම අද මේ විවිධ විෂයන්ට යාබදවන කවි කීපයක් ඔබට ඉදිරිපත් කරන්න තීරණය කළේම කවියකින් හිතන්න පුළුවන් පැති ගණනාවක් පිළිබඳව මුල් වැඩසටහනේදී අවබෝධයක් ලබා දෙන්න. බලන්න මේ කවිය, මේක මේ ජනප්‍රිය
කතාවක් මේ තුල තියෙනවා. සංදේශ කාව්‍යයක අන්තර්ගත කතාව තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඔබ දන්නවා සැලලිහිණි සංදේශය. සැලලිහිණි සංදේශය යැවෙන්නේ කැලණිය විභීෂණ දෙවියන් ළඟට හසුණක් විදියට. ඒ හසුණේ අන්තර්ගත වෙන පණිවිඩය තමයි උලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන්න කියලා. ඉතින් මෙන්න මේ කතාව ආශ්‍රයෙන් තමයි කවියා මේ නව නිර්මාණය කරන්නේ. බලන්න ඔහු කියනවා උලකුඩේ දේවියට පුතෙක් ලැබිලලු අන්න සැලලිහිණිය ඔබට කොහොම සතුටක් ඇද්ද දැන් ඉතින් රජතුමා ඔබට සලකයි හොඳට පොත ලියු හිමිනමට බොහොම ගරු සත්කාර අද ඉඳන් සත් දින කෝට්ටේ හැමතැනම මහා සැනකෙළි රසක් පැවැත්වෙයි එක දිගට ඔන්න කවිය කියනවා සැලලිහිණියට අන්න සැලලිහිණිය උලකුඩේ දේවිට බබා හම්බෙලා එනිසා දැන් ඔබට තමයි ඒකේ සතුට. ඇයි? ඔබ තමයි මේ ගනුදෙනුව කරේ මේ හසුන අරන් ගිහිල්ලා විභීෂණ දෙවියන්ට දීලා දේව ආශිර්වාදය ලැබලා දීලා. එතකොට දැන් පුතා හම්බුනාම ඒකේ සතුට ඔබට තමයි. ඒක නිසා දැන් රජ්ජුරුව ඔබට හොඳට සලකයි. ඒ විතරක් නෙවෙයි අර පොත ලියපු තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ටත් සලකයි. අද ඉඳන් කෝට්ටේ දවස් 7ක් සැනකෙළි පැවැත්වේ. ඒ තමයි කවිය කියන විදිය. මේක යොදාගන්නේ අර උබේ භාෂා ලංකාරය දෙබසක් විදිහට තමයි කවිය ස්ථානගත කරලා තියෙන්නේ දෙවෙනි කොටසෙන් පටන් ගන්නවා මේ සැලලිහිණියාගේ හඬ මේ කතාව සැලලිහිණියාගේ පැත්තෙන් කවිය කියනවා බලන්න මේ නිර්මාණකරුවා කොතරම් ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කරලා තියෙනවද කියලා මේ කවිය ලියද්දි කවි පොතේ ඇතිතරම් සොඳුරු නැත ඒ ගමන කන්න නැ බොන්න නැ නිදියන්න තැනක් නැ ඔය කියන කිසි දෙයක් මගදි මන් දැක්කේ නැ රාජකාරිය නිසා ඉටු නොකර බැරි කමට පණිවිඩේ දුන්න මම විභීෂණ දෙවියන් දැන් සැලලිහිණි සංදේශය වල ඉගෙනගෙන නෙන්නේ සැලලිහිණි සංදේශේ තියෙනවා පුරවැණුම් තියෙනවා මගවැණුම් තියෙනවා දියකෙලි වැණුම් තියෙනවා නේද වර්ණා ගොඩයි හැබැයි සැලලිහිණිය කියනවා ඔය කියන එකක්වත් මන් දැක්කේ නැ පොතේ තියෙන තරම් ඔය කියන දේවල් එකක්වත් රසවත් නැ සොඳුරු නැ මං ගිය ගමන මට හරියට නිදාගන්න තැනක් නැ හරියට කන්න බොන්න දෙයක් නැ එහෙම තමයි මම මේ ගියේ එතකොට ඇයි එහෙනම් ගියේ රාජකාරිය නිසා ඉටු නොකර බැරි කමට පණිවිඩය දුන්න මම විභීෂණ දෙවියන්ට ඔන්න රජ්ජුරුවන්ගෙන් ආඥාවක් ලැබුණහම ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා මම ගියේ රාජකාරියට. සාර ඔය කියන සොඳුරු දේවල් මට දකින්න හම්බුනේ නැහැ. නමුත් ඒක නෙමෙයි වඩා වැදගත් කාරණේ. සැලලිහිණිය තමන්ගේ රාජකාරිය කරන අතරතුරේ සැලලිහිණියාගේ පැත්තෙන් සිද්ධ වෙච්ච අකරතැබ්බ. ඒ තමයි. මේ අසාපම් මිතුර මං ගෙදර නැති අතර ගැරඬි පතයෙක් ඇවිත් වනසලා මගේ ගෙදර. දැන් මම මේ උලකුඩේ දේවියට පුතෙක් හම්බෙන්න කියලා සංදේශය අරන් යන අතර ගැරඬියෙක් ඇවිල්ලා මගේ කූඩුවට ඒක විනාශ කරලා. නිකම්ම නෙමෙයි පොඩි දුවගේ පියාපත් බිම තිබුණි හැම තැනම. ඒ දුකට ලය පැලි මිය ගිහින් මගේ සොඳුර. ගැරඬියෙක් ඇවිල්ලා කුරුළු පැටවව කාලගේ පියාට ටික බිම දාලා ගිහිල්ලා ඒ දුකට මේ සැලලිහිණි බිරිඳ පපුව පැඩිලා මිය ගිහිල්ලා. ඔන්න දූතයාට වෙච්ච අලකලංචි. ඉතින් මේකෙන් කියනවා අර අපි හිතනවට වඩා යථාර්ථයේ මෙහෙම වෙන්න බැරිද කියලා අපිව හිතන්න පොළඹවනවා. අපි මතු පිටින් දකින දෙයට වඩා මේකේ ඇත්ත කතාව වෙන දෙයක් වෙන්න බැරිද කියලා හිතන්න පොළඹවනවා. ඒ වගේම මේ කවි අවසානයේ මේ රාජාවලිය ඇතුලේ තියෙන දේශපාලනේ ඒක එදත් يعني මුල් කාලීන රජ පරම්පරාව ඉඳලම මේ කෝට්ටේ යුගය හෝ ඉන්පසුව සහ වර්තමාන පරපුර දක්වා මේ රාජාවලිය තියෙන දේශපාලනේ ඉස්මතු කළ අවසාන කොටසේ පෙන්නවා උලකුඩේ දේවිය රජතුමත් හිමි නමත් ශෝක පණිවිඩ තුනක් එවා තිබුණා මිසක මගේ හිත හැදෙන්නට පුංචියට හරියම කියා යන්නට කියා ආවෙන හැමල ගෙදර බලන්න උලකුඩේ දේවියයි රජ්ජුරුවයි හාමුදුරුවෝයි තුන්දෙනාම ශෝක පණිවිඩ තුනක් එවනවා ඒ ඇරුණහම නිකන් හරි මගේ හිත හදාගන්න මේ මගේ පුංචි පැලට මල ගෙදර දවසේ ඒ ප්‍රභූවරු ගොඩ වෙලා ගියේ නැහැ ඕක නේද දරුවනි ඇත්තටම අද අපේ දේශපාලනයේ තුල තියෙන යථාර්ථය වැඩේ කෙරෙනකම් රජාට පණිවිඩ කරුවා හොඳයි වැඩේ කෙරුණට පස්සේ පණිවිඩ කරුවට හෙන ගහලා ගියත් කමක් නැහැ කියලා හිතන පාලකයෝ එදා විතරක් නෙමෙයි හැමදාමත් මේක ලෝකේ සනාතන දහම කියන එක තමයි කවියා අවසානයේ කියන්නේ බලන්න මේ කවියා එක පැත්තකින් පුරාවෘත්තයක් යොදා ගන්නවා මේ
සංදේශ කාව්‍යයක් යොදා ගන්නවා. අනිත් පැත්තෙන් අපි නොහිතන ජීවිතේ තවත් පැත්තක් විවෘත කරලා පෙන්වනවා. මේ පැත්ත බලන්න අපිට ඔය මතු පිටින් පෙන්වන දේවල් විතරක් බලන්න එපා. අනිත් පැත්තෙන් අවසානයේ ගැඹුරු දේශපාලන දර්ශනයක් මතු කරනවා. මේ පාලන තන්ත්‍රය ප්‍රශ්න කරනවා. ඒ නිසා තමයි කවියට හැකියාව තියෙන්නේ සමාජයේ සාමාන්‍ය ජනතාව අතර ඉඳිමින් ඔහු හිතනවට වඩා තව එක පියවරක් ඉස්සරහින් හිතන්න. ඒ විදියට හිතන්න මිනිස්සු පොළඹවන්න. ඒක තමයි කවියක තියෙන සුවිශේෂී ගුණාංගය. දැන් මේ කවිය කියවල ඉවර වෙනකොට ඔබට කිසියම් වෙනසක් දැනෙනව නම් ඒ වෙනස තමයි ඒ කවියෙන් ඇත්තටම සමාජයට දෙන්නේ. ඊළඟට මේ මට අහු වුණා යසවතීගේ හැට්ටේ කියලා මුහුණු පොතේ තිබුණු කවියක්. යසවතීගේ හැට්ටේ. එතකොට දැන් මේ කෙනෙක් හිතන්න පුළුවන් යසවතීගේ හැට්ටේ ගැන මොකද්ද කවියක් ලියන්න තියෙන්නේ. මෙන්න මේ මේක තමයි දරුවනේ තව අපිට ඉගෙන ගන්න තියෙන දෙයක්. කවියෙකුට මේ බොහොම පුංචි දෙයක් වස්තු විශේෂ වෙන්න පුළුවන්. හැබැයි ඒක යොදාගෙන ලොකු කතාවක් කවියෙකුට කියන්න පුළුවන්. අපි ජීවිතේට හිතපු නැති තරම් විශාල කතාවක් පුංචි දෙයක් ආශ්‍රයෙන් කියන්න පුළුවන්. යසවතීගේ හැට්ටේ. යසවතීගේ හැට්ට කටුව කියලා කිව්වනම් ඊටත් පුංචිනේ. ඒක යොදාගෙන ඊටත් වඩා ලොකු කතාවක් කියන්න පුළුවන්. ඒක කවියෙකුට තියෙන සුවිශේෂී ගුණාංගයක්. කවි ලියනවනම් මේ දරුවෝ ඒව ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ පුරුදු වෙන්න ඕනේ. යසවතීගේ හැට්ටේ. අපේ මන්ත්‍රීතුමා අඳුරන්නේ නැතුවද යතුරු කටු ගැලවිච්ච යසවතීගේ හැ. අන්න නිකම්ම නෙමෙයි. අපේ මන්ත්‍රීතුමා අඳුරන්නේ නැද්ද යතුරු කටු ගැලවිච්ච යසවතීගේ හැට්ටේ. ඔන්න ඔතනයි කවි අපිට ගොඩක් දේවල් හිතන්න කියන්නේ. ඔබ නිකම්ම කිව්වනම් අපේ මන්ත්‍රීතුමා අඳුරන්නේ නැද්ද යසවතීගේ හැට්ටේ කියලා කිව්වනම් තරමක තේරුමක් තියෙනවා. හැබැයි යතුරු කටු ගැලවිච්ච යසවතීගේ හැට්ට කීවම අපිට ලොකු කතාවක් කියනවා. ඊළඟට අපේ සභාපතිතුමා අඳුරන්නේ නැතුවද යතුරු කටු ගැලවිච්ච යසවතීගේ හැට්ට. මන්ත්‍රීතුමා විතරක් නෙමෙයි සභාපතිතුමා ඒ හැට්ට දන්නවා. ඊළඟට නගරාධිපතිතුමා අඳුරන්නේ නැතුවද යතුරු කටු ගැලවිච්ච යසවතීගේ හැට්ට. ඒ විතරක් නෙමෙයි ඊළඟට අහනවා අපේ උන්නාන්සේ අඳුරන්නේ නැතුවද යතුරු කටු ගැලවිච්ච යසවතීගේ හැට්ටේ. අපේ උන්නාන්සේ කීවහම ඔයගොල්ලෝ හිතාගන්නේ පූජ්‍ය පක්ෂය කවුරු හරි තමයි නියෝජනය කරන්නේ. ඉතින් උන්නාන්සේ වුණත් මේ යසවතීගේ යතුරු කටු ගැලවිච්ච හැට්ටේ දන්නේ නැද්ද? ඒ විතරක් නෙමෙයි. පොලිසිය කුදලගෙන අරන් යන වෙලාවෙත් දාඩියෙන් පෙළී ගිය යසවතීගේ හැට්ටේ. දවාලට කවුරුත් අඳුනන්නේවත් නැහැනේ කිහිල්ලක් හිල් වෙච්ච යසවතීගේ හැට්. දැන් මේ මන්ත්‍රීතුමා, නගරාධිපතිතුමා, ඊළඟට අපේ උන්නාන්සේ පොලිසිය ලොක්කා මේ ඔක්කොම දන්නවා යතුරු කටු ගැලවිච්ච යසවතීගේ හැට්ටේ. හැබැයි ඒ හැමෝම දන්නේ දවාලට නෙමෙයි. රැට විතරයි අඳුරන්නේ. ඉතින් බලන්න කවියා ඒ කතාව අපිට මේ ලොකු විස්තරයක කියන්න ඕන දෙයක් ඒ වගක් මොනවත් නොකිය. යසවතී කියන්නේ ගණිකා වෘතයේ හැදුණු කාන්තාවක් කියන්නේ නැතුව, යසවතී කියන්නේ බොහෝ දෙනෙක් පාවිච්චි කළ කාන්තාවක් කියන්නේ නැතුව අර සමාජි ස්තරයන් ඔක්කොම යොදාගෙන අපූර්වට යසවතීගේ හැට්ටේ ගැනයි කවිය ලියලා තියෙන්නේ. හැබැයි මේකෙන් කියන්නේ ඊට වඩා ලොකු කතාවක්. ඉතින් මේක කියනකොට මේ මට මතක් වුණා මගේ ගජමුතු සහ කඳුළු කියන මගේ කවි පොතේ තියෙන කවියකුත් මේ එකම කියන්න මම මේ දේශනෙට මගේ කවි ඇත්තටම ඉතාම අඩුවෙන් පාවිච්චි කරන්නේ. ඒ තමයි මේ සේපාලිගේ බොඩිය කියන කවිය. ඉතින් සේපාලිගේ බොඩිය කියන වචනෙම්ම අර්ථ කීපයක් එන්න පුළුවන්. දැන් ඔය ගමේ ගම්බද ගැහැණු උදවිය විශේෂයෙන් තලතුණා වයස උදවිය මේ උඩුකයට අඳන තනපට බොඩිය කියලා කියන්නේ. ඒ වගේම තව අර්ථයක සේපාලිගේ බොඩිය කිව ගමන් සේපාලිගේ මලකඳ. ඉතින් මේකෙන් ඕන එකක් ඔළුවේ තියාගෙන මේක කියවන්න පටන් ගන්න පුළුවන්. මම කියනවා S2 මුහුණ ඉඟටිය හප කළ මාළු ලස්සන මලකඳක් දඟ ළඟ තිබුණාලු. S2 3 ඉඟටියයි හැමතැනම මාළු කාපු මලකඳක් තියෙනවා ගඟ ළඟ. හැබැයි මලකඳ ලස්සනයි. උස්සල බැලුවමුත් ඇඳි රෙදි කඩ මාළු විස්තර කිසිත් අඳුනන කිසිවෙක් නෑලු. දැන් මේ ඇඳුමේ තියෙන රෙදි වස්තර අයින් කරලා බලනවා අඳුර ගන්න පුළුවන් කියලා කවුරුත් කියනවා අඳුර ගන්න බෑ. කවුරුත් දන්නේ. හැබැයි මේ අඳුර ගන්න බෑ කියලා මිනිස්සු කියන්නේ ඇත්තමද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. තන්තිරි මලේ වෙහෙරේ කොතටත් වැඩිය පින්වත් අය දැකපු සේපාලිගේ බොඩිය දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය නන්නා දුන්නන ලෙස දැම්මා සුදු කොඩිය. තන්තිරි මලේ පන්සලේ වෙහෙරේ කොත මිනිස්සු බලන්න ගියාට වඩා පින්වත් අය ගිහිල්ලා තියෙනවා සේපාලිව බලන්න.
හැබැයි මේ මලකඳ අද අඳුන ගන්න කෙනෙක් නැහැ. ඇයි අඳුන ගන්න කෙනෙක් නැත්තේ? සේපාල කියන්නේ ගණිකාවක් නිසා. ඇය ජීවතුන් අතර ඉන්න කාලේ, ඇගේ තරුණ කාලේ, ඇගෙන් ප්‍රයෝජන තියන කාලේ මිනිස්සු ඇගෙන් ප්‍රයෝජන ගත්තා. හැබැයි ඇය මැරුණට පස්සේ ඇගේ මලකඳ වෙනුවෙන් කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නන්නා දුන්නන ලෙස දැම්මා සුදු කොඩිය. එනේ ආණ්ඩුවේ වියදමෙන් ඔහෙ මලගම කරලා දාන්නේ. ඊළඟ කියනවා ඊළඟ කවිය මේ සේපාලි ගත කරපු ජීවිතේ මොන වගේ දුම්කල කපා වේලා දහවල අවුවේ පන්දම අරන් රෑ පන්සලට අද්දිව්වේ එයාගේ රස්සාව තමයි දුම්කල කපලා වේලලා ඒක තමයි බිස්නස් එක කියන්නේ කෘෂිකාර්මික පරිසරයක හිතමු මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවර වෙන්න පුළුවන් ඉන්න කාන්තාව පන්දම අරන් රෑ පන්සලට අද්දිව්වේ දැන් මෙයාට පන්සල් යන්න මේ දවල් වෙලාවක් නැතුව හෝ මොකක් හරි හේතුවක් නිසා රෑට තමයි පන්සල් යන්නේ පන්දම අරන් පන්සල් යන්නේ ඒකනේ වැදගත් කාරණේ මන්ත්‍රීතුමා ඉඳ හිට පණිවිඩ එව්වේ පන්සල් අරන් හිටියත් නෑ බෑ කිව්වේ මන්ත්‍රීතුමා ඉඳලා හිටලා පණිවිඩ යනවා මෙයාට එදාට පන්සල් අරන් හිටියත් නෑ බෑ කිව්වේ පන්සල් අරන් හිටියත් පන්සල් වල ඔයාලා දන්නවනේ එක සිල් පදයක් තියෙනවා ඉතින් ඒකත් සමාදන් වෙලා හිටියත් සේපාලි බෑ කියන්නේ නෑ සේපාලි ඒ තරම් හිත හොඳ කෙල්ලෙක් අවසාන කවිය තමයි මේක සමාජ පණිවිඩේ මං ගේන්න උත්සාහ කරන්නේ හංගාගෙන වගේ පියයුරු වල සිරිය තිබුණා උපන් ලපයක් හරියට හරිය මේ ලැමේ පියයුරු දෙක මැද්දේ උපන් ලපයක් තිබුණා කවුද මේක කියන්නේ කියන්නේ කවිය මන්ත්‍රීතුමා නෙමෙයි කවිය කියන්නේ මේ පියයුරු දෙක මැද්දේ උපන් ලපයක් තිබ්බා එතකොට කවිය කොහොමද ඒක දන්නේ මොන හිතන්න ඕනේ තැන ඊට පස්සේ ඔහුම කියනවා දෑගිලි වලට හුරු සේපාලිගේ බුරිය කීවෙමි මමත් අඳුනා ගන්නට බැරිය දැන් මේ කවියගේ අතට ඇගේ බුරිය හොඳට හුරුයි එතකොට ඔබට හිතා ගන්න පුළුවන් මේ සේපාලි කියන කාන්තාව පාවිච්චි කරලා තියන්නේ අර ප්‍රභූපෙළයයි විතරක් නෙමෙයි මේ කවියත් ඇගේ ළඟට ගිහිල්ලා තියෙනවා හැබැයි ඇය මිහ ගිහිල්ලා ගංගරට ගොඩ ගහලා තියෙන මිනිය ඔහු කියනවා මොකද්ද දෑහිලි වලට හුරු සේපාලිගේ බුරිය කීවෙමි මමත් අඳුනා ගන්නට බැරිය කවියක් කියනවා අනේ මාත් මෙයා නම් අඳුරන්නේ නෑ කියලා. ඔන්න ඕක තමයි සමාජ යථාර්ථය. මිනිස්සු Tamanට ප්‍රයෝජන ගන්න ඕනුනහම ප්‍රයෝජන ගන්නවා. හැබැයි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නෑ. මොකද මේක කේස් එකට ඉදිරිපත් වෙන්න බෑ හේතු දෙකක්. එකක් මේක මර්ඩර් කේස් එකක්. මිනිමැරුමක්. දෙවෙනි එක තමයි සේපාලි කියන්නේ ගණිකාව. ඒ නිසා මේ කාරණා දෙකටම වග කියන්න වෙනවා. අන්න එතෙන්දි තමයි අර සුදනන් Tamange සුදු පිරිවට කිලිටි කරගන්නේ නැතුව පැත්තකට වෙන්නේ. ඕක තමයි සමාජ යථාර්ථය. ඉතින් මම මේ කවිය ගත්තේ මගේ කවියක් ගන්න හිතලා නෙමෙයි අර උඩ කවියත් එක්ක ළඟ සම්බන්ධයක් තියෙන නිසා. ඊළඟට මේ මට තව කවි කීපයක් අහුණා මේ ආදරය ප්‍රේමය සම්බන්ධ තියෙන බැඳීම් ඇතුළත් වෙන කවි කීපයක් කෙටි කවි කීපයක් මේකත් රුවන් බන්දු ජීවගේ අර මම කලින් කීව කවි පොතේම තමයි තියෙන්නේ මේක කියනකොටම මට මැවෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මැදින් ගලන මහවැලි ගඟ අක්බාර් පාලම උඩට නැගලා බැලුවට පස්සේ පේරාදෙණියේ ඊළඟ පාලම පේන්න කිට්ටුව ගඟ නොපෙනී යනවා ගඟ වංගුවක් තියෙන නිසා නොපෙනී යනවා ඔතන තමයි මට මැවෙන්නේ මම දැන් නෑ ඔබට කොහේ මැවෙනවද කියලා බලන්න මේක කියන්නේ ගඟේ මුහුණත් මගේ මුහුණත් බොහෝ කලකින් හමු වුණා මම බලන්න ගඟේ මුහුණත් මගේ මුහුණත් බොහෝ කලකින් හමු වුණා ගඟේ මුහුණ කියන්නේ වතුර මතු පිට ඒත් මගේ මුහුණ කියන්නේ බල කවිය කියන ලස්සන මම ගඟ ළඟට ගිහිල්ලා ගඟට ඉබිලා බැලුවා කියන්නේ නැතුව කවිය කියන ගඟේ මුහුණත් මගේ මුහුණත් බොහෝ කලකින් හමු වුණා. ඔකත් කවියෙකුට දෙන සුවිශේෂ ලක්ෂණයක්. ඒ කියන්න ඕන දේ කියන අපූර්ව විදිය. මගේ මුහුණට එබි බැලු ගඟ ඇඟිලි තුඩකින් කසා තම හිස. මාව අඳුනා ගන්න ලකුණක් හොයන බව මට වැටහුණා. දැන් ගඟ ළඟට මං ගියහම ගඟ නිකන් හරි අපහසුතාවයකටපත් වෙලා මේ මාව අඳුන ගන්න මොකක් හරි දැන් සලකුණක් හොයන මගේ මූණේ. මුඟ කාලයකට පස්සේ හම්බුනේ. ඉතින් ගඟ මාව අඳුන ගන්න සලකුණක් හොයන. ඊළඟට කියනවා අවසානයේ සොඳුර ඔබ මා එකවරම මිස වෙන වෙනම දැක පුරුදු නැති ගඟ තවත් මොහොතක් බලාගෙන හිඳ වංගුවක්ගෙන හැංගුණා. මෙන්න මෙතන තමයි කවියේ අර කලින් කියපු නාඩිය තියෙන්නේ. අපි හිතුවේ මේ ගඟක් ගැන කියනවා මුහුණක් ගැන කියනවා එහෙම දෙයක් නෙමෙයි. ගඟට අඳුනන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? ගඟට අඳුනන්න බැරි වෙලා තියෙන්නේ කවදාවත්
මේ පෙම්වතා තනියෙන් ඒ ගඟ ළඟට ගිහිල්ලා නැහැ. ගඟ හැමදාම දැකලා තියෙන්නේ ඔය ලවර්ස් ලේන් එක දිගේ ඇවිදගෙන ගිහිල්ලා සෙනෙට් බිල්ඩින් එක පිටිපස්සෙන් ගිහිල්ලා අක්බාර් පාලමට නැගලා මේ යන දෙන්න තමයි ජෝඩුව තමයි ගඟ දැකලා තියෙන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක් තනියෙන් දැකලා නැහැ කවදාවත්. ඒකයි ගඟට තියෙන ප්‍රශ්නේ. සොඳුර ඔබමා එකවරම මිස වෙන වෙනම දැක පුරුදු නැති ගඟ තවත් මොහොතක් බලාගෙන හිඳ වංගුවක්ගෙන හැංගුණා. කියන්නේ ගඟ හිතුවා මේ නම් අඳුරන්නේ නැති කෙනෙක් කියලා එයා හැංගුණා. බලන්න ගඟ වංගුවක්ගෙන හැංගුණා. කියන්නේ අර ගඟ නොපෙනී ගියා කියන කතාව මෙතන වැදගත් කොටස අර මම කලින් මතක් කළා දැන සොඳුර ඔබමා එකවරම මිස වෙන වෙනම දැක පුරුදු නැති ගඟ. අපි දැන් හැමදාම දැකලා තියෙන ගඟ එක විදියට. ඒ කියන්නේ අපි ගඟ ළඟින් ගිහිලා තියෙන්නේ දෙන්න විදියට. එක්කෙනෙක් විදියට නෙමෙයි. ඒතර බලන්න මේ කවියේ අපි හිතුවේ මේ ගඟක් ගැන කියනවා මූණක් ගැන කියනවා එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. මේ කියන්නේ තමාගේ පෙම්වතිය හෝ බිරිඳ තමාගෙන් වෙන් වෙලා ගියපු කතාව. කවිය කියන අපූර්ව බලන්න. ගඟට මාව අඳුන ගන්න බැරි වුණේ අපි දෙන්න වෙන වෙනම කවදාවත් දැකපු නැති නිසා. අද මම ඉන්නේ තනියෙන්. ඒ නිසා තමයි ගඟට මේ වගේ දෙයක් වුණේ. දැන් බලන්නකෝ මේක ඔබයි මමයි ලියන්න ගියා නම් මොකද වෙන්නේ කියලා නේද? එතකොට අපි ලියන්නේ සොඳුර ඔබ මාව දාලා ගියා. ඒ නිසා මම දැන් තනි වෙලා ඈ ඕවනේද ලියන්නේ. දැන් කවියයි මොකුත් කියන්නේ ඈ. ඔන්න ඔතන තමයි කවියාගේ භාෂාව සහ අපේ භාෂාව වෙනස් වෙන තැන අපි හොයාගන්නට ඕනේ. දැන් ඔයාලා තීරේ දකින මේ කවිය අර වගේ වෙන්වීමක්ම නෙමෙයි. නමුත් මෙතනත් මට කියන්න මනමාල ඇස් වෙඬරුවන් හිත් හඳුළු වතුරෙන් හේදිච්ච ඇස් උණු වෙලා දියවිච්ච හිත් අනුන්ගේ දුක අරන් සුදු වෙච්ච කෙස් මනමාල ඇස් වෙඬරුවන් හිත් වෙඬරු කියන්නේ මේ බොහොම පහසුවෙන් උණු වෙන දෙයක් නේද? ඒ වගේ උණු වෙන හිත් තියෙන්නේ හඳුළු වතුරෙන් සේදිච්ච ඇස් කඳුළු වැටල වැටිලා සුදු මැලි වෙනකන් හේදිච්ච ඇස් උණු වෙලා දියවෙච්ච හිත් දැන් හිතල මේ අමුතුවෙන් දිය වෙන දෙයක් නෑ. ඒවා උණු වෙලා දැන් ඒ දුක් විඳලා විඳලා තියෙන්නේ. අනුන්ගේ දුක අරන් සුදු වෙච්ච කෙස් අනුගේ දුක අරන් කෙස් සුදු වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ කෙස් සුදු වෙන තාක් හල් අනුන්ගේ දුකට සවන් දුන්නු කෙනෙක් දන්නවද ඕවා තියෙන හුඟක් අයගේ වෙදගිල්ල හිස්. වෙදගිල්ල කියන්නේ මේ ඇඟිලි වලින් පුංචිම එක නෙමෙයි ඊළඟ එක නේද? එතකොට මේ වෙදගිල්ල හිස් කියන්නේ මොකක් නැති නිසාද? වෙදගිල්ල තමයි මංගල මුදුව දාන්නේ. ඒ නිසා වෙදගිල්ල හිස් කියලා කවිය කියන්නේ අර තියෙන ಗುಣ තියෙන හුඟක් මිනිස්සු කසාද බැඳලා නැහැ කියන එක. ඒ කියන්නේ ඒ මිනිස්සු අනුන්ගේ දුක අහන්න අනුන්ගේ දුක වෙනුවෙන් ජීවත් වෙලා තමන්ගේ ජීවිතේ යහපත් කරගන්න එක ගිලිහිලා ගිහිල්ලා බැරි වෙලා තියෙන මිනිස්සු කියන එක තමයි කවිය කියන්නේ. මේක මම කෙටි කවියක් නිසා තෝරගත්තේ. කවිය බලන්න කොච්චර භාෂාව සංක්ෂිප්ත ලෙස පාවිච්චි කරන්න අපිට මඟ පෙන්වනවාද කියලා. ඉතින් විවාහය සහ ආදරයට සම්බන්ධ කාරණා දෙකක් මම උඩ කවි දෙකේ මතු කළ නිසා මට මේ ඒකම තව ඔළුවට ආව කවියක්. මේක අරට වඩා ටිකක් වෙනස්. හැබැයි මේකේ කියනවා මේ සමාජයට ගන්න ඕන පණිවිඩයක්. අපිට මේ මානව හිතවාදීව සමාජය ගැන හිතන්න පොළඹවන තැනක් සහ ඒ වගේම අපි මේ කරන නිස්සාර වැඩ ගැන නැවත හිතන්න පොළඹවන කවියක්. මේක කියන්නේ මගුල් ගෙදරක් සම්බන්ධයෙන්. ඉතින් අපි දන්නවනේ දැන් මගුල් ගෙදරක් වෙනකොට මනමාලිට අන්දවන්න පටන් ගන්න කීයටද? වෙඩින් එක තියෙන දවසේ ඉස්සරින්ද රෑ 9ට විතර තමයි ওই කෝස් එක පටන් ගන්න නේද? ඈ මනමාලිට කන්නත් නැ බොන්නත් නැ මොකුත් නැ නිින්දත් නැ නේද? ඉස්සෙල්ලා වැලිකොල අල්ලලා පොටි ඇදලා නේද? ඈ ඔය හැමදේම කරලා පාට ගාලා ආයි තුන්වෙනි සැරේට පිලර් ගාලා කෝඩ් දෙක කපලා ඔය ඔක්කොම එලි වෙනකන් කරනවනේ. ඈ කොහොම කරලා උතනින් වැඩේ ඉවර වෙන්නේ නැහැ. ගොඩක් දේවල් තියෙනවා මගුල් ගෙදරක. ඉතින් කවියා මෙන්න මේ පරිසරය ඉඳගෙන තමයි මේ කවිය ලියන්නේ. ඔහු කියනවා රතුතොල් නුඹට වැඩියෙන් උන් පාට කර මුහුලස දිගට මල් ලියකම් අඩු නොකර හොයමින් නුඹේ අඩු වැඩිකම ඒ අතර නෑයෝ අරන් ඒ කටවල් ටික හැකර මගුල් ගෙදෙට්ට නෑයෝ එනවා ඒ එන නෑයෝ උඹටත් වඩා තොල් පාට කරලා මුහුලස කියන්නේ කොණ්ඩෙනේ කොණ්ඩේ මල් ලියකම් කිසිම අඩුවක් නෑ උඹ වගේම තමයි ඒ අතර දැන් ඔය නෑයෝ එන්නේ හොඳකටත් නෙමෙයිනේ නෑයෝ ඇවිල්ලා මොනවද කරන්නේ මනමාලිගේ අඩුපාඩු හොයන එක තමයි නෑයෝ කරන්නේ එනිසා
හොයමින් නුඹේ අඩු වැඩිකම් ඒ අතර නෑයෝ වරන් ඒ කටවල් ටික හැකර මොනවා හරි කට කැඩිච්ච කතාවක් කියන්න බලාගෙන තමයි එන්නේ මේ කියන්නේ මනමාලය එතකොට මේ මේ කවිය ඇත්තටම සම්පත් පුරුප්පුවාරච්චි කියන කවිය තමයි ලියන්නේ මේ කවියේ මාතෘකාව අපි දෙන්න පැනල යන්නාගේ අපි දෙන්න පැනල යන්නාගේ එතන මේ පැනල යන්න යෝජනා කරන්නේ ඇයි මෙන්න මේ කවිය කියන දේවල් ටික ඔහුට විඳ ගන්න බැරි නිසා ඔහු ඒ ඒ සංස්කෘතියට එකඟ නැති නිසා මොනවද කියන්නේ තව කාබී නට සමහරු වෙරිවි නටලා නැන්දා යාවි වැන්දේ නැයයි බැනලා දැන් කාලා බීලා නටලා ජොලි කරලා ඔක්කොම කරලා ගිහිල්ලා මගුල් ගෙදර කවදාවත් දෝස් මුරෙන්නේ නැතුව ඉන්නේ නැහනේ කොච්චර හොඳට ඔය වැඩේ කරත් අවසානයේ කුණු කතාවක් එනවමනේ ඒක තමයි කියන්නේ කාලා බීලා ඔක්කොම කරලා ගිහිල්ලා නැන්දා යාවි වැන්දේ නැයයි බැනලා නැන්දා කියනවා මනමාලි ඔක්කොටම වැඳ වැඳ ගියා මට වැන්දේ නැහැ කියලා ඔය වගේ දෙයක් හරි වෙනවා නයවි පෝරු තැනුවත් බැලුවම හැරිලා බැඳලා නොවේ පැටියෝ දෙන්නම ඇඳලා මේ ණය වෙලා පෝරු බැඳලා වැඩක් නැහැ කියන එක ඊළඟ කවිය දැන් මෙයා මේ මනමාලය දකින්නේ ඕවා නෙවෙයි බෙදින්න හික වෙන්න ඕනේ කියලා ඔහු කියනවා මල්ගේ උමටයි මටනම් නුඹ හැඩකාරී මොකටද දිනක් සරසන්නට රටසාරි උඹ හැඩ මල් ගෞමෙන්දහම තමයි මට එක දවසකට මොකටද රටසාරි සිංගප්පූරුවෙන් සාරි ගෙනල්ලා නේද ඉතින් එහෙම එක දවසකට ඕනේ නැහැ යහනට නෙමෙයි නුඹ මගේ දිවියට bari මට උඹ භාර්යා වෙන්නේ මේ ඇඳට නෙමෙයි යහනට නෙමෙයි උඹ භාර්යා බිරිඳ වෙන්නේ මගේ ජීවිතේට ඒතර ජීවිතේට බිරිඳ වෙනවා නම් දැන් ජීවිත කාලේ මැරණකම්ම තියෙනවා ඈත් එක ගත කරන්න ජීවිත කාලෙටම තමයි මේ භාර්යාව අරගෙන යන්නේ ඒ නිසා ඔහු කියනවා යහනට නෙවෙයි නුඹ මගේ දිවියට bari රැයකට කුමට අප දෙන්නට ගලදාරි මේ එක රැයකට අර 50000ක් 60000ක් දීලා ගලදාරි හෝටලේ ගිහිල්ලා ඇඳක් කුලියට අරගෙන අපි ඉන්නේ මොකටද රැයකට කුමට අපි දෙන්නට ගලදාරි මේ කවියේ තව එක ඒක කියන්නේ අපි ඇත්තට පහුවෙන් ඉඳලා මුණ දෙන්න ඕනේ කියන එක මේ මේ මොන සෝබන විචූරණ වෛවාරණ වැඩ කළත් ජීවිතයේ සත්‍යයට අපි මුහුණ දෙන්න ඕනේ කියන එක තමයි ඊළඟ කොටස කියන්නේ දැන් ඔය මගුල්වල ඔයක විතරක් නෙමෙයි ඊට කලින් ප්‍රී ෂූටින් තියෙනවා ඊළඟට කැන්දන් යනකොට ආයේ කාර් එක යන්න හම්බෙන්නේ නැහැ නේ මගදි නවත්තලා ට්‍රැක්ටරේට නගින්න වෙනවා බයිසිකලෙට නගින්න වෙනවා බෝට්ටුවේ යන්න වෙනවා නේද ඔය ඔය ඔක්කොම දැන් මනමාලයට හරි දිහිලු විකාර විදියට පේන්නේ ඔහු කියනවා උඩපැන උඹව උස්සන් ඇල්ලිලි වලට දැන් අර මනමාලි උස්සලා උඩ දාලා අල්ලන්න ඕනේ මනමාලය පණයයි කලින් නොගියොත් මං ජිම් එකට ගෝ උස්සලා උඩ දාලා අල්ලන්න ගියාම මගේ පණ යාවි මං කලින් එහෙනම් ජිම් එකට ගිහිල්ලා පොඩි ප්‍රැක්ටිස් පාරක් දාලා එන්න ඕනේ හ්ම්තර මේ උපහාසය කියන්නේ මේ සමාජයේ කරන දේවල් වලට අවසානේ කියනවා ඩීජේ ලයිට් මල් සෝබන ලෝකයට පසුදා පාන් අරගන්නේ ණය පොතට මේ ඩීජේ ලයිට් දාලා අපි සෝබනයක් නටලා මහ දෙයක් කළාට හෙට ඉඳලා අපිට උදේට පාන් ගන්න වෙන්නේ කඩේ ණය පොතට ඔන්න අපි අවුස්සලා අරන් ගිහිල්ලා සරුව පිත්තල ලෝකයක ආයි ගෙනල්ලා තිබ්බා බිමි අන්න අපිට හිතන්න තැනක් නිර්මාණය කරනවා ඒක තමයි කවියක සුවිශේෂ බව අපි වර සරුව පිත්තල ලෝකේ අරන් ගිහිල්ලා ඔක්කොම කරකවලා කරකවලා අවසානයේ මහ පොළවට ගෙන තිබ්බා හිත ඉඳලා කඩේ ණය පොතට තමයි පාන් ගන්න වෙන්නේ. ඒ නිසා මේ එක දවසකට එක රැයකට මේ ඔක්කොම විචූරණ දේවල් කළා. ගලදාරි ගිහිල්ලා හනිමුන් ගිහිල්ලා ආවා කියලා ඇති වැඩක් නැහැ කියන පණිවිඩය තමයි කවියා ඒ දීලා තියෙන්නේ. ඊළඟට ආදරය ගැන කතා කළ නිසා මම මේකත් එතනට එකතු කරන්නම්. මේක ලියන්නේ මම ආදරය ගැන. නුහුරු වඩි සද්දකින් පවා බුම්මගෙන නිදියන ආයමත් අවදි වී කිසිවක් නොඋසේ හිනහෙන හැරදමා යන බවක් දැනුනතින් හූරන දැන් ඕක තමයි මේ ඔයාලා අපි විඳින ආදරේ හැටි නිකමට හිතන්නකෝ මේ සරසවියේ උනත් නැත්නම් උසස් පෙළ පන්තියේදී උනත් ඔය මතුවෙන යෞවුන් ප්‍රේමයත් එක්ක අපි හැසිරෙන්නේ කොහොමනේ නුහුරු වඩි සද්දකින් පවා බුම්මගෙන නිදියන කෙල්ලට කොහෙන් හරි මිස් කෝල් එකක් හරි ආවොත් දැන් වැඩේ යවු වැඩේ කචා ලොලුව කචා නේද නුහුරු වඩි සද්දකින් පවා බුම්මගෙන නිදියන සමහරට කෝල් එක ආවෙ මොබිටෙල් එකෙන් වෙන්නත් පුළුවන් ඒ වුණාට ඒක අපිට හරි ප්‍රශ්නයක් ඒක අපිට වඩා
කාන්තා පාර්ශවයට තමයි ඒක වැඩි. ආයමත් අවදි වී කිසිවක් නොඋසේ හින හෙන. හැබැයි එහෙම දැස්සගෙන කුප්පගෙන හිටියට ආයෙ ටික වෙලාවක් යනකොට මේ අර මොකුත් නුනේ නෑ වගේ ආයෙ හොඳයි. හැරදමා යන බවක් දැනුතින් හූරන. ඔන්න යම් විදියකින් මේ මාව අතහැරලා යන්න වගේ කියලා හිතුනොත් තමයි පොරේ පටන් ගන්න. කඳමැදින් සිඳලුවත් දලුලමා ලියලන. වඳ කරන්නම බැරි නිදිකුම්බා ප්‍රභේදයේ කී ආදරේ. නිදිකුම්බා කියන ගස් జాතියේ ඔය කියන ලක්ෂණ ඔක්කොම තියෙනවා. පොඩ්ඩක් හෙලුණත් කොළ ටික ඇකිල්ලා නිදා ගන්නවා. ආයෙ ටික වෙලාවක් යනකොට නැගිටිනවා. ඒ වගේම යන්න හදනකොට හූරනවා. නිදිකුම්බා බා නිදිකුම්බා පඳුරක් අත යන්න හදනකොට තමයි අපිව පටලැවෙන්නේ. කඳමැදින් සිඳුලුවත් දලු දමා ලියලන. නිදිකුම්බා වඳ කරන්නම බෑනේ. කඳමැදින්ම කපලා දැම්මත් ආයෙ දලු හැදෙනවා. ආදරෙත් ඒ වගේ. වඳ කරන්නම් බැරි නිදිකුම්බා ප්‍රභේදයේ කී ආදරේ. මම එහෙම කියනකොට ආදරය ගැන කියලා තියෙනවා දැක නොදැක නොදුටුසේ යෑමය ඇස ගැටෙන තැන නොරැඳීමය පෙර මතක තනිව විඳවීමය කෙනෙකු ළඟ ඇති හොඳම ප්‍රේමය මෙම ලියන්නේ රිදුම් පිරිමැදුම් කියන කාව්‍ය සංග්‍රහයයි අනුරාධා නිල්මිණි කියන කිවිඳිය දැක නොදැක නොදුටුසේ යෑමය ඇස ගැටෙන තැනක නොරැඳීමය අර මම කියපු දේවල් තියෙන එක නෙමෙයි ආදරය කියන්නේ ඇයට අනුව දැකලත් නොදැක්කා වගේ ඉන්න පුළුවන් නම් ඇස ගැටෙන තැනක නොරැඳීමය පෙර මතක තනිව විඳවීමය ඒ කියන්නේ මේ ඒව මතක් කර කර අනිත් කෙනාට වෛර කරන්න හිරිහැර කරන්න කරදර කරන්න අවලාද තියන්න දොස් තියන එක නෙමෙයි ඒ මතක තනිව විඳින්න පුළුවන් නම් කෙනෙකු ළඟ ඇති හොඳම ප්‍රේමය අන්න ඒක තමයි හොඳම ආදරය කියලා ඒ කියන්නේ හරට වඩා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක් තමයි තියෙන්නේ ඉතින් ඒක අස්සේ මට තව පුංචි කවියක් අහුණා ඒකත් මුහුණු පොතේ තියෙන ඔයාලත් දන්න කවියක් ඒක ප්‍රේමයේ තවත්ම පැත්තක් මොකද්ද කියන්නේ යශෝදරා අඬ අඬ පැත්තක චන්නත්තා පසු ගොහින් ඇත ප්‍රේමයේ තියෙන්නට පුළුවන් අපි කවදාවත්ම නොහිතන අස්සක මං හරිද කන්තක ආයිත යශෝදරා අඬ අඬ පැත්තක මේ මොකක් ගැනද කියන්නේ මේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා යශෝදරාව හැරදාලා අබිනික්මන් කරපු කතාව. ඒ කතාවේ යශෝදරා අඬ අඬ පැත්තක. දැන් යශෝදරා සිදුහත් කුමාරයා ගියා කියලා දැනගෙන පස්සෙන් ගියේ නෑනේ. යශෝදරා රජමාලිගාවේ හිටියා. චන්නත් ආපසු ගොහින් ඇත. චන්නත් ගිහිල්ලා නේරංජනා ගඟ ළඟට වෙනකන් ආපහු ආවනේ. ප්‍රේමේ තියෙන්නට පුළුවන් අපි කවදාවත්ම නොහිතන අස්සක. අපි හිතුවේ මේ යශෝදරා සහ චන්න තමයි සිද්ධාර්ථ කුමාරයාට වැඩියෙන්ම ආදරේ කළේ කියලා. හැබැයි කවිය කියනවා අපි කවදාවත්ම හිතුවේ නැති තැනක ප්‍රේමේ තියෙන්න පුළුවන්. ඇයි මං හරිද කන්තක? ඇයි එහෙම කියන්නේ? සිද්ධාර්ථ කුමාරයා ගියපු දුක දරා ගන්න බැරුව පපුව පෙල්ල මැරුණේ කාගේද? කන්තක අශ්‍රයගේ විතරයි. ඒ නිසා කවිය අහනවා මම හරිද කන්තක? අපි හිතපු නැති තැනක ආදරේ ප්‍රේමය තියෙන්න පුළුවන්. එතන මේකෙන් දෙන පණිවිඩයට වඩා මම ඔබට කියන්න යන්නේ මේ කවිවල තියෙන අපූර්වත්වය. කවියා කියන්නේ සමාජයේ අනිත් අය හිතන දකින දෙයට වඩා වෙනස්ම විදියට ඒ සංකල්ප දිහා බලන කෙනෙක්. ඒක තමයි මට දෙන්න අවශ්‍ය වුණු පණිවිඩය මේක පෙන්නලා. හොඳයි. සහකම්පණය ගැන මම මුලින් පටන් ගත්ත තැනදී කියපු දෙයට මට අදහසක් එකතු කරන්න මේ කවියත් මට හිතුණා මෙතෙන්ට ගන්න ඕනේ කියලා. උකුස්සාගේ පාපෝච්චාරණය මේක මේ පටාචාරා කතා වස්තුව තමයි අපිට මතක් කරන්නේ පටාචාරා කතා වස්තුවේ අචිරවති ගඟ ගලලා ගඟෙන් ඒගොල්ලට පටාචාරාවට යන්න විදියක් නැතුව ඉන්න වෙලාවේ මොකද වෙන්නේ අර අතේ ඉන්න ලේ කැටි එක දරුවෙක් උකුස්සා අරගෙන යනවා අනිත් දරුවා ගඟට අම්මා කතා කළා කියලා හිතලා ගඟට බැහැලා ගඟ දිහට අහුවෙලා යනවා ඒක තමයි අපි දන්න කතාව එතකොට ඒ කතාව කියවල තියෙන අපි අර උකුස්සට හැමදාම වෛර කරනවා මේ ලේ කැටි දරුවා දුරගෙන ගියාට ඒ උකුස්සා ගැන අපිට අනුකම්පාවක් ඇති වෙන්නේ නැහැ හැබැයි මෙතෙන්දී මේ කවිය තුල උකුස්සා සාධාරණීකරණය කරන්න කිසියම් උත්සාහයක් ගන්නවා සහ ඊට යටින් තියෙන වර්තමාන සමාජයේ පණිවිඩයක් මතු කරන්න උත්සාහ කරනවා බලන්නේක ඔබට දැනනවද කියලා තනේ මෞකිරි ශිරා වියලි කිරිපිටිත් මිල වැඩි නිසා මං හිතුවේ ලොකු පුතා දියඹට විසිකලේ නූබමය කියා
මේ උකුස්සා කියන්නේ මං දැක්කා ගඟේ ලොකු කොල්ල යනවා. ඉතින් මං හිතුවේ මේ දවස්වල කිරිපිටිත් මිල වැඩි, තනේ කිරිත් නැතුව ඇති. ඒක නිසා මේ පටාචාර උඹ තමයි දරුව ගඟට විසි කළේ කියලා මං හිතුවේ. ඉතින් පළවෙනි දරුව ගඟට විසි කරා නම් අතේ ඉන්න ඊළඟ දරුවට වෙන්න පුළුවන් ඉර නම් මොකද්ද? උකුස්සා හිතනවා තව සුළු මොහොතකින් මේ ඊළඟ දරුවත් ගඟට දාන්න යන්නේ. ඒ නිසා උකුස්සා කියනවා හමා කලනන පටාචාරා දෙස් දෙවුල් මට නොපවරා දෙවනි දරුවා බේරගන්නයි නුඹෙන් දැහැගත්තේ වහ. මං හිතුවේ දැන් දෙවෙනි එකටත් බඩු හරි කියලා. ඒක හරි බේරගන්න ඕන නිසා තමයි මං උදුරගත්තේ. ඔන්න බලන්න. එතකොට අර අපි උකුස්සා ගැන හිතාගෙන හිටපු දෘෂ්ටි කෝණය කවියා වෙනස් කරනවා. වෙනස් කළා අපිව උකුස්සගේ පාර්ශවය ගන්න තැනට පත් කරනවා. මේක තමයි කවියෙකුට කරන්න පුළුවන් වෙනස. වෙලාව 6:16. ඒ නිසා මම තව කවි දෙකකින් අවසාන කරනවා මගේ කතාව. ඉතින් මේ වගේ වැඩක් කරනකොට මේ කවයක් පිටිටවගෙන ඉස්සරහට ලොකු මං හිතන න්‍යාය පත්‍රයක් ඇතුව තමයි නිමේෂ්ලා මේ වැඩේ කරන්නේ. මතු පිටින් පේනවට වඩා ලොකු දෙයක් මේක පිටුපස්සේ තියෙනවා කියලා මට දැනෙනවා. ඔබටත් දැනෙන්න ඕන කියලා මම හිතනවා. ඉතින් මේ වගේ කතාවක් තමයි මේ දැන් තිරයේ දකින කවියේ තියෙන්නේ. අරියවංශ රණවීර කියන අපේ ප්‍රවීණ කිවිවරයා මේ කවිය ලියන්නේ තොරන් හා පුවක් කොටන්. තොරන් හදනකොට පුවක් ගස් හිටවලානේ තොරණේ පින්තූර එල්ලන්නේ. ඉතින් ඒක ගැන තමයි කියන්නේ. රටා වැටි නැගේ නැගේ රැස් කදම්බයන්. රටා එනව එනව රැස් කදම්බයන් විහිදෙනවා. නිසා අහස් කුසේ ඇඳේ රම්‍ය වර්ණයන්. රාත්‍රි අහසේ ලස්සන පාට පාට ඇඳෙනවා මේ තොරණේ විදුලි බුබුළු වලින් රටා එනකොට. වටා හැපි බලන්නා දසදහස් දණන්. රටපිටාවේ හැමෝම දැන් මිනිස්සු එකතු වෙලා තොරණ බලන්න. ඉතා තදින් බැඳන් නුවන් දිලෙයි දිලෙයි තොරන්. ඒ මිනිසුන්ගේ ඇස් අල්ලගෙන මේ තොරණ දිලෙනවා. එහෙම වෙලාවේ කවියා කල්පනා කරනවා තොරණේ පිටුපස ගැන. ඔහු කියනවා කැලුම් විදා තොරන් දිහා ගණිද්දි සිත්තකන් ඔවුන් පෙමින් උරේ දරා රකිත් පුවත් කොටන්. දැන් තොරණේ තියෙන පින්තූර තමයි මිනිස්සුන්ගේ සිත් ගන්නෙ. හැබැයි උන්ව බර උහුලගෙන උස් උඩ තියාගෙන ඉන්නේ කවුද? පිටිපස්සේ තියෙන පුවක් කොටන් ටික. රැඳී ඇතත් දරා තොරන් හිඳීය පිටුපසින් එකෙක් පවා නෙතක් නොලයි ඔවුන් දිහා බලන්. දැන් මේ තොරණ බලන්නේ එකෙක්වත් අර පුවක් කොටන් දිහා නම් ඇස් දෙකක් කරලා බලන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් ඔයාලා මේ කෙරෙන සාකච්ඡාවේදී මම කියන දේ අහන් ඉන්නවා. මං කියන මේ අනුන්ගේ කවි ටික හරි ඔයාලා ඇගෙීමකට ලක් කරනු ඇති. හැබැයි මේක පිටුපස ඉන්න මේ නිමේෂ්ලා ගැන හිතුවේ නැහැ මොහොතකටවත් නේද? නිමේෂ්ලා ගැන නිමේෂයකටවත් හිතුවේ නැහැ. අන්න ඒක තමයි මේ කවිය කියන්නේ. මේ ක්‍රියාදාමයේ පිටුපස ඉන්න අය ගැන හිතන්න. අවසානයේ කියනවා මිදී වසීව ගිය දනන් කෙරෙන් නිසා තොරන් ගොසින් වරක් බලන්න රැස්වලල්ල පිටුපසින්. රැස්වලල්ල පිටිපස්සට ගිහිල්ලා එක සැරයක් බලන්න. එතන මොකද සිද්ධ වෙන්නේ? කොරොස් සමින් වැසී ඇතත් වතත් ගතත් ඔවුන් ලතෙත් බසක් කියන්නුන්ට උන් නිසයි තොරන්. ඒ මිනිස්සු ගිහිල්ලා බැලුවහම පිටිපස්සේ ඉන්න අය හැම ගොරෝසුයි. කොරොස් සමින් වැසී ඇතත් වතත් ගතත් ඔවුන් ඇඳතු වස්ත්‍රය ඔක්කොම ගොරෝසුයි රළුයි. හැබැයි ඒ මිනිස්සුන්ට ලතෙත් බසක් කියන්න ඒ මිනිස්සුන්ගේ හිත නිමෙන්න වචනයක් දෙකක් කතා කරන්න. ඇයි? උන් නිසයි තොරන්. උන් හැදුවේ නැත්තම් කවුද? මේ පුවත්ගස්. පුවත්ගස් කියන්නේ මේ වෙන කවුරුත් නෑ, මේ කාර්යයේ පිටුපසින් ඉන්න මිනිස්සු. උන් මේක ගොඩනැගුවේ නැත්තම් තොරණ කියලා එකක් නැහැ. ඒ නිසා අන්න මේ මිනිස්සුන්ට ලතෙත්ව සලකන්න, හිතන්න කියන එක තමයි කියන්නේ. මේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ මේ කවය ගැන දුවන මිනිස් ගැන හිතන්න ඒ අය තමයි මේ පිටුපස ඉන්න පුවත්ගස්. ඉතින් ඒ නිසා මේ මට මෙහෙම දෙයක් කරන්න කිව්වම මම හිතන්න ඕනේ මේ විදියට. හන්දක් නම් නොසිටිය යුතුයි නිකන් ඔහේ බුම්මාගේ. ගංගාවක් පටන් ගත යුතුයි පහත් පෙදෙස් සනසාලා. කන්දක් වුණාම මේ නිකන් ඉඳලා වැඩක් නැහැ. ඒ කන්දක් ප්‍රයෝජනයක් තියෙන්නේ මේ පල්ලෙහායින් තියෙන තෙත්බිම් අස්වසාලන ගංගාවක් පටන් ගන්න පුළුවන් නම් තමයි. ඒක නිසා ඉහළ දෘෂ්ටිපතේ රැඳෙන රූණෙක පෙන්වනු තබා පාමුල සිටින දනහට තමනුත් නොදකින්නේ නම් මලසකම පිට බුහුමන් ලබන හන්දක් වෙලා මොකටද?
හන්දක් මේ පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට උඩට ගෙනල්ලා ඒගොල්ලන්ගේ දෘෂ්ටිපතයෙන් ඇස්මානයෙන් එහා තියෙන දේවල් පෙන්වන්න හිතනවා තියා තමන්වත් හරියට බලන්නේ නැත්තම් ඔහේ බුම්මගෙන ඉන්නවා නම් හන්දක් වෙලා මොකටද කියලා අහන්නේ. ඔයාලා හන්තානේ කන්ද මුදුනට නැගලා තියෙනවානේ. මුදුනට නැග්ගහම පෙරදෙනියේ විශ්වවිද්‍යාලය ඉඳලා බලන්න බැරි ගොඩාක් දේවල් පේනවා වටේ තියෙන. ඉතින් ඒ වගේ කන්දකට පුළුවන් වෙන්න ඕනේ මේ තමන්ගේ දෘෂ්ටිපතේට මිනිස්සුන්ට පේන්නේ නැති දේවල් මුදුනට ගෙනල්ලා පෙන්වන්න. එහෙම නැත්තම් බුම්මගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක හරි ලස්සන උපමාවක් පාවිච්චි කරන එකට. දකින්නේ පෙරහැර පුතු උරහිසට ඔසවන තාත්තා කෙනෙකු මෙන් කැඳවා දනන් මුදුනට පෙන්වා දිය යුතුයි හිරු සහ අනෙක් හඳු ගැට මීදුම් අඳුර මැද දුර නිල් නිම්න තරු ගැට. මේ හරියට පෙරහැර බලන්න ගියහම පෙරහැර පේන්නේ නැහනේ පොඩි ළමයින්ට. තාත්තා මොකද කරන්නේ? පුතා ගන්නවා උරහිසට. එතකොට තාත්තට පේන්නේ නැතුණත් පුතාට පෙරහැර පේනවා. එතකොට